මේකේ තියෙනවා වැඩ බලන තනතුරු විශාල සංඛ්‍යාව. පරිපාලන ජේෂ්ඨ මට්ටමේ අධ්‍යක්ෂක පරිපාලන, අධ්‍යක්ෂක සැකසුම් සංවර්ධන, අධ්‍යක්ෂක අලෙවිකරණ, ජාත්‍යන්තර, අභ්‍යන්තර විගණක. අභ්‍යන්තර විගණකත් මේ පුරප්පාඩු. මෙයා පුරවල නැහැ. දැන් මේ අධ්‍යාපන පරිපාලන අධ්‍යක්ෂක පරිපාලනයක තියෙනවා අවුරුදු 8ක් පුරවල නැහැ. ඉතින් ඇයි මේවා කරන්නේ නැත්තේ? විගණන නිලධාරී තමයි දැනට වැඩ බලන්නේ. 2019 තමයි මේ අධ්‍යක්ෂ පරිපාලන තනතුර වේකන්ට් වෙලා තියෙන්නේ. ආයතනයක් පාලනය කරනකොට පරිපාලනට අවශ්‍ය විදිහටයි කරන්නේ. සේවකයන්ට අවශ්‍ය විදිහට නෙවෙයි. දැන් වෙන්නේ හැමතැනම සේවකයෝ තමයි තීන්දු ගන්නෙ. ඒකයි වෙලා තියෙන්නේ. ඒක වෙනස් කරන්න. පරිපාලන අධ්‍යක්ෂක මණ්ඩලය තමයි තීන්දු ගන්න ඕනේ. අධ්‍යක්ෂ මණ්ඩලය කියන විදිහට අනිත් අය කරන්න බැරිලා ඉන්නවා. මුදල් අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී, සාමාන්‍ය සාමාන්‍ය අධිකාරී, ගණකාධිකාරී, ගණකාධිකාරී වතු කොහොමද ඔබතුමී කරන්නේ මේ මුදල් කට්ටිය කවුරුත් නැතුව 2016 ඉඳලා. ඒක ලොකු ෆ්‍රෝඩ් එකක් වෙලා තියෙනවා මේ EPF එක. මේ EPF එක ඇයි මේ ආයතනේ තියාගන්නේ? මේක යවන්න ඕනේ මහ බැංකුවට. පනතේ පොඩි මේ මේකක් තියෙනවා. ඒගොල්ලන්ට තියාගන්න පුළුවන් සමහර ආයතන වලට. මේ මේකෙන් කෝටි 10ක්. ඔව්. ගරු සභාපතිතුමා, මේ වෙනකොට 2022 ජනවාරි පළවෙනිදා ඉඳලා මේ අර්ථසාධක අරමුදලේ සියලුම දායක මුදල් මහ බැංකුවට යවන්න කටයුතු කරලා තියෙනවා. දැනට අපි ගාව තියෙන පොල් වගා කිරීමේ මණ්ඩලය 2022/1 පෙර අපි විසින් රැස් කරපු අරමුදල් විතරයි. ඒක අපි ගාව දැනට තියෙන හේතුව තමයි ඒක මහ බැංකුවට බාරගන්න නම් ඒක පිළිබඳ තියෙන මුදල් වංචාව සියල්ල විශ්ලේෂණය කරලා ඒ ලාභ පාඩු ගණනය කරලා ඒ පුද්ගලයාට නිසි විදිහට ගණනය කරන්න අපිට ගණනය කරලා එවන්න කියලා තියෙනවා. ඒ අනුව තමයි දැනට තියෙන්නේ අපි ඒකට අවශ්‍ය මූලික කටයුතු කරගෙන යනවා. වංචාව අනාවරණය කරගන්නේ 2021 මාර්තු මාසයේ චෙක්පත් 6ක සිද්ධ වෙන වංචාවක් එක්ක. ඒ අනුව අපි ඒ එක්කම 2022 මාර්තු 16 වෙනිදා හොයාගන්නවත් එක්කම 2000 ඒ අවුරුද්ද ඒ මාසයේ 17 වෙනිදා කමිටුවක් පත් කරලා මේක විශ්ලේෂණය කරන්න විමර්ශනය කරන්න දාලා වැරදිකරුවන් වුණු අභ්‍යන්තර නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමක් කරනවා. චෙක්පත් 50කින් සිද්ධ වෙච්ච මූල්‍ය වංචාවක් හොයාගන්නවා. මේක ආසන්න වශයෙන් මිලියන ලක්ෂ වලින් ගත්තොත් එහෙම 1,738 වගේ ප්‍රමාණයක් හොයාගන්නවා. ඒ අනුව අපි ක්‍රම කීපයක් කළා. එකක් තමයි මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ වෙනකොට පැමිණිල්ලක් දාලා තියෙනවා. ඒ පැමිණිල්ලට නඩුව විභාග වෙනවා. මේ වෙනකොට සැකකරුවන් 6 දෙනෙක් බන්ධනාගාරගත කරලා තියෙනවා. එක සැකකරුවෙක් මීට දවස් කීපයකට කලින් මිය ගියා. තවත් සැකකරුවන් ඔක්කොම 12 දෙනෙක් ඉන්නවා. ඒ 12 දෙනාගෙන් 10 දෙනෙක් ඍජුවම සම්බන්ධයි. ඒ කියන්නේ චෙක්පත් වලින් ඔවුන්ගේ ගිණුම් වලට මුදල් ගිහින් තියෙනවා. ඉන්නේ අනිත් සියලුම දෙනා අදාළ අපේ සේවකින් 4 දෙනෙක් සහ ඔවුන්ගේ ඥාති. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.